මංගවට කිව්වනේ ඔක මිරිඟුවක් කියලා. අර නාන තටාකේ වගේම ගඟේ නාන තොටුපළ වගේම මේකත් වගේ හිතේ මැවිච්ච එක දෙයක් විතරයි. මේ තියෙන රසණ නිසා හිතේ ඇතිවෙච්ච රැවටිලි මායාවක් මේක. මේ කාන්තාරයෙන් අපි ඉක්මනට එළියට යන්න ඕනේ. මගරහණන් කියන්නේ මේ පැත්තට යන්න ඕනේ කියලා. මාව වේලෙනවා. මට වතුර හම්බුනේ නැත්තම් මේ කලිසම තිබේටම කඩන් වැටි. අබෝ එහෙම දෙයක් නම් සිද්ධ වෙන්න එපා. අපිට බැරි වෙයිද දැන් අර අයිස් බීම තියෙන පැත්තට යන්න නේද? ඕකත් තවත් මිරිඟුවක් විතරයි මෙහෙට එන්න. මං කිව්වා මෙතන බීම කඩයක් දාලා හරියන්නේ නැහැ කියලා. මොකද ඔය විදිහට මං දිහා බලන්නේ? ඔයා හරියට ලස්සන අයිස් බලමක් වගේ. අර බලන්න. ඈ? ඒක ඇත්තක් නම් වෙන්න බෑ. මට දැනෙනවා ඒක එතන ඇත්තටම තියෙනවා කියලා. එහෙනම් අයියෝ බලන් ඉන්නේ. කොහෙටත් පරිස්සමෙන් මේ රස්නේ අපේ මනස අවුල් කරනවා. මෙතන නම් ප්‍රශ්නයක් නෑ. බින්දු! පොඩ්ඩක් ඉරුණා විතරයිනේ. නැත්තම් ප්‍රශ්නයක් නෑ. එතකොට අර කවුද ඉන්නේ? කවුද අර ඉන්නේ? ඒ කාන්තාරගේ අග්‍රයා. එයාල කරන්නේ හොඳට උදව් කිරීමයි නරකාට දඬුවම් කිරීමයි. ඒ නිසා පිටයාගෙන් කරදරයක් වෙන එකක් නෑ. ඔව්. එයා තේරුම් ගත්තොත් අපි හොඳයි කියලා. අපි කොහොමද දැන් එහා පැත්තට යන්නේ? මට අදහසක් තියෙනවා. ගියා! ලෝකයා බලුනේ ඉන්න. හරි, අපි දැන් එහා පැත්තට යමු. තවරු කලබල වෙන්න හදන්න එපා. ඉන්න කලබල නොවී කොහොමද? බින්දු ඉන්නේ යාගේ ඇඟ උඩ. බින්දු ප්‍රශ්නයක් නෑ වගේ. නැත්තෙමත් නෑ. අර වස්තුන් ටික මෙච්චර ඉක්මනට කොයි පැත්තටද ගියේ? කාන්තාරේ මැද්දේ කොහේ කියලා හැංගෙන්නද? ඔය දෙන්න දිගටම හොයන්න. අනිත් අයට තිබහ ඇදලා බින්දුවව බිව්වද දන්නේ නැහැ. එයා කිව්වේ ඔය දෙන්න කියලානේ. ඒ කියන්නේ අපි දෙන්නගෙන් කෙනෙක් කියන එකනේ. ආ, හොයන් බලන්න. නෑ, මට නම් මොකුත් පේන්නේ නෑ. හොඳ වෙලාවට යා නිදාගෙන හිටියේ. ඔයා නම් කියයි, තවඩින්ගෙන් මං ڇප්ප වෙනවා. ඒ යාළුවනේ, අර බලන්න. ඔගොල්ලෝ දැක්කද? අපි යමු. ඉන්න. ඕකත් මිරිගුවක්ද දන්නේ. ආ! ආ! මාත් එනකන් ඉන්න. වතුර හරි සනීපයි. දැන් තමයි පණ ආවේ. ආ, රත්තරන් වලට පාවෙන්න පුළුවන් කියලා කවුද හිතුවේ? ඇයිතුරුනි ඔයා එන්නේ නැත්තේ? මට වතුර ටිකක් බොන්න තිබ්බා නැති. වතුර බොන්න විතරක් නෙමෙයි. පීනන්න, නාන්න, අයිස් මෝතිය බැන්න. වතුර උස් පතන්න නම් අමාරුයි. ඒ ගැන හිතන්න එපා. මෙතන හොඳයිනේ. ඒ මොකද්ද? අර තියෙන කළු පාට වලාකුලෙන් තමයි ඒ සද්දේ ආවේ. අහහා! මෙතන කැළඹීමක් පෙන්වුම් කරනවා. එයාලා මෙතන වෙන්න ඇති ඉන්නේ. අග්නි, ගොලිබලිස්, ඔයාලට වැඩක් තියෙනවා කරන්න. ඔයාලා දෙන්න දරා ගන්න බැරි රස්නේ තියෙන කාන්තාරයට යන්න. ඒ පැත්තේ රස්නේද? දරා ගන්න බැරි තරම්. ඕ! එහෙනම් මගේ අවු කණ්ණාඩියයි වතුර බෝතලෙයි යනවා. කවුද මගේ මායාශේම භූමියෙන් වතුර හොරගම් කරගෙන යන්න හදන්නේ? ඒක නෙවෙයි. කොහොමද මේක මායාශේම භූමියක් උනේ? මේකේ වතුර කවදාවත් හිඳෙන්නේ නැහැ. ඉතින් අපි වතුර පොඩ්ඩක් ගත්තහම මොකද්ද තියෙන වැරද්ද? ඒක අපේ ප්‍රතිපත්ති වලට පටහැනි. සමා වෙන්න. අපි ඒක දැනන් හිටියේ නැහැ. ඔයාගේ වතුර වෙනුවට අපි වටිනා කියන දෙයක් දෙන්නද? මට වටින දේවල් ඔයාලා ළඟ නැහැ. ඔයා කැමති මොන හරි දෙයක් මංගල ඇති. කොහෙද මංගර අංගල ගන්න ක්‍රීම් එක දැම්මේ? කට වහන්න වඳුරෝ. කාට හරි මේවට ගෙවන්න වෙනවා. ඔයාලා කවුරු හරි මාත් එක්ක එන්න ඕන. ගේම් මගේ වැඩ ටික කරලා මේ ණය ගෙවලා දාන්න සිද්ධ වෙයි. ඒත් අන්න හරි. ඔයා එන්න මාත් එක්ක. එයි, එයාව අතාරිනවා. මක්තර ශෛලිය. රස පොල් ගැඩි. එයාව අතාරිනවා. ඔයාම ගන්න. සෙල්ලම් කළ හොඳටම ඇති. ලෝකයා. එයා ගියා.
ගන්න හදන්න එපා. මට හිතෙනවා හොඳ සාධාරණ රාක්ෂයෙක් කියලා. වටකාර වඳුරා. මගේ වටිනා වතුර හොරගම් කළාට දඬුවමක් වශයෙන්. ඔයා මගේ සේරම පිඟන් ටික හොඳට හොදලා දාන්න ඕන. එච්චරද? කිසි ප්‍රශ්නයක් නැහැ. මං ඉස්සරහට කර පිඟන් හොදන එක තමයි. පුදුම කෑමක් නෙමෙයි අකාලා තියෙන්නේ. ආමෝය පටන් ගත්ත විතරයි. හරි එහෙනම් අවුරුද්දකින් විතර එන්නකෝ. මට කියන්න අමතක වුණා. මගේ දවල් කෑමට කලින් ඔය ටික හොදන්න ඕන. නැත්තම් ඔයාටත් වෙන්නේ අනිත්‍යයට වෙච්ච දෙයක් තමයි. එයාට හොඳ පාඩමක් උගන්වන්න ඕනි. මට අවුනොත් අන්තට්ටුව ගලවලා දානවා. ඒ වුණාට බින්දු මං වගේම ඔයත් දන්නවා අපිට ලෝකයේව තනියම බේරගන්න බෑ කියලා. අපි මේ කෙස් ගහකට පරාද වෙන්න? ඒක මට වස ලැජ්ජාවක්. ඒක මායා කෙස් ගහක්. අපිට ඒ රකුසගේ බලේ වගේ බලයක් තියෙන වෙන කෙනෙක්ගේ උදව් ඕන වෙනවා. ඉතින් ඔයා කියන්නේ කාන්තාර ව්‍යාග්‍රයාගෙන් උදව් ගමු කියලාද? වෙන අදහසක් තියෙනවද? මට හරිම තිබහයි. ඒ වගේම රස්නේ. ගානින්ද රස්නයක් නෑ. බිමට බැස්සම තමයි ඕවා දැනෙන්න පටන් ගන්නෙ. බලන්න. අයිස් බීම විකුණන්නේ තැනක්. ආවා. එතන මොකුත් නෑ ගොළු බෙලිස්. ඔයාට ඔය පේන්නේ මිරිගුවක් බෝඩේ. මිරිගුව කියන්නේ මොකද්ද? මං හිතන්නේ තාම මෙයාගේ ඔළුව කර වෙලා නෑ වගේ. හරි. දැන්ම පටන් ගත්තොත් ඉක්මනට ඉවර කරන්න පුළුවන්. මේකෙම සමන් ගන්න ඕනේ. හොඳ ළමයා වගේ දැන් නැගිටින්න. නිදාගත්ත ඇති. දැන් කෑම වෙලාව. ඉන්න ඉන්න පොඩ බිරගෙන දුවන්න. ලෝකේ කඩන් වැටුනොත් මෙයා හැරවන්න බෑ. මට අදහසක් ආවා. මේක නිකන් කාලේ කාදමීම. කොහමද? කොහමද? මේ ඔයාද එතකොට හොඳට උදව් කරන බලවත් කාන්තාර ව්‍යාග්‍රයා? ඕ බලවත් ව්‍යාග්‍රයෙක්? කොහෙද? මං හිතන්නේ ප්‍රශ්නයක් වගේ. කාන්තාර ව්‍යාග්‍රයා මෙහෙම හැසිරෙන්නේ නෑනේ. ඒ ආ මව හොයාගත්ත නේද? ආයිත් මං හැංගෙන්නේද? යේ හේ වෙන සලස්මක් නැද්ද අපිට? අර රාක්ෂයා ලෝකයව කොහේ ගෙනිච්චද කියලා අපි තාම දන්නේ නැහනේ. ඒ නිසා අපිට යව හොයාගන්නම වෙනවා. එයාට වටිනා කියන දෙයක් දුන්නොත් ලෝකයව ආපහු අපිට අරගන්න පුළුවන්. හොඳ අදහසක් තුරුලි. උත්සාහ කරලා බලමු. අපි මේ ඉන්නේ කාන්තාරයක් මැද්දේ. මොනවද අපි යට දෙන්නේ? වැලිද? කවුරු හරි ඇවිදිනා වගේ දැනෙනවා. මට හිතෙන්නේ අර පැත්තේ ගම්මානයක් ඇති. හතියන්තං එකක් නම් හරි. මට වෙන ඉක්මන් ක්‍රමයක් හොයාගන්න වෙයි වගේ. ආමෙන්න. මං කිව්වනේ මෙතන වෙලඳාමට හොඳයි කියලා. ඔව්. ගන්දිනු කාරය කොයි වෙලෙක කඩාපාත්ද? මියාම සර්විස් කරන්න යවන්න වෙයි වගේ. මේ පැත්ත ටික කැවිදල බලමු. ස්තුතියි. ඔයා කොහොම හරි වැඩේ කරා ලෝකයා. දැන් ඉතින් මැරෙන්න ලෑස්ති වෙනවා. ඕ. සේරම හරි. මං ගානේ වතුර බිලත් ගෙවලා දැම්මා. එහෙනම් පස්සේ වෙලාවක හම්බෙමු. මේකේ කුණු. මට පේන්නේ නෑනේ. දැන් ඔයාට පේනවනේ. මේ පිඟන් ඔක්කොම ගොඩක් වටිනේවා. මට නම් හිතෙන්නේ නිකම්ම බැටි පිඟන් ටිකක් කියලා. අද ඉඳන් හැමදාම ඔයා මගේ පිඟන් හොදන්න ඕන. මේ යාළුවා ඔයාට පුළුවන්ද මට කියන්න? ව්‍යාග්‍රයා මෙයා මේ පැත්තට උතුරන් ඉන්නකම්. ව්‍යාග්‍රයා කියවා කොහෙද? ඔයා තමයි වෙන කවුද ඉති? මමද ව්‍යාග්‍රයා? ෂෝ! ඒ මේ මොකද්ද? අල්ලගත්තා. මේක නම් මහා නරක හීනියක්ද කොහෙද? ඔයා මැරෙනකම්ම මගේ පිඟන් හොදන කෙනා විදියට වැඩ කරන්න ඕන. ඔන්නම් සත්‍යන්තයේ දවසක ඔයාට පොඩි නිවාඩුවක් දෙන්නම්. එහෙනම් මං ගේ නිවාඩුවට ගෙවල් පැත්තේ ගිහින් එන්නද? මං පොරොන්දු වෙනවා හෙට උදේම ආපහු වැඩට එනවා කියලා. කටවා ගන්නවා වහලයෝ. මං වහලෙක් නෙවෙයි. මං වස්තුවක්. මං ඇදගත් වැඩකට යන ගමන් හිටියේ. වස්තුවක්? මෙහෙයුමක්? ආ! වස්තුන්ගෙන් මට වැඩක් නැහැ. ඔයාට ගල් රත්තරන් කරන්න හැකියාවක් නැහැ නේ.
ඒක නම් මට බැරි කමකුත් නැහැ. මේ පැත්තේ කවුරුත් නැහැ වගේ. අද රජේ නිවාඩු දවසක් වගේ නේද? නැත්තම් පොළොව යට හැංගිලා ඉන්න දවසද දන්නේ. හරි දන්න ඕනොත් ඔයාට පොළොව යට වෙලා තමයි ඉන්න වෙන්නේ. හැමෝගෙම ගෙවල් වහලා දාලා. වටිනා දෙයක් හොයාගන්න වෙන එකක් නැහැ. අර තියෙන තැනක් අපි යමු ඇතුළට. එතකොට ඔයා මෙතනට වෙලා ඉන්න. ඔව්. ඔයා මෙතනට වෙලා ඉන්න. කැමති නැද්ද මල නොබඳින හොඳ වානේ පිහි කට්ටලයක් ගන්න මේවා ඉම්පෝටන්ට් දෙකක් ගත්තොත් එකක් නොමිලේ දෙනවා නැත්නම් මේ මැජික් බෝලේ ගන්න මේකෙන් බුලන් ඔයාලගේ හඳහන වගේම අනාගතය ගැනත් හොඳට දැන කියා ගන්න බොහොමට නිකන් හඳහම් බලන උදවිය පස්සේ යන්න ඕනේ නැහැ ඇත්තටම මුදලාලි අපිට ඕන කරන්නේ රකුස කැමති වෙන දෙයක් රකුස එයාට එහෙම කතා කරන්න එපා මේ පෙට්ටිය ඇතුලේ බලගතු කුඩක් තියෙනවා මේක කලින් තිබුණේ රකුස ළඟමයි දවසක් ඔට්ටුවකින් පරිදිලා මේක මගේ අතට ආවා ඕන්නම් දෙන්න හැබැයි මේකේ මිල රුපියල් 1000ක් වෙනවා අපි ගාව තියෙන්නේ කාසි වගේක් විතරයිනේ ඕකට ඉතින් ගන්න වෙන්නේ මේ ඇස් බඳිනේ තමයි අපි මේක ගන්න පෙට්ටිය අරන් යන්න වෙන වෙලාවක එන්න දැන් ලෝකියා බේර ගන්න වෙන්නෙම නැහැ ඇයි ඔයා මේ ඇස් බඳිනේකට අපි ගාව තිබ්බ සල්ලි සේරම වියදම් කරේ මේක වෙස්වලා ගන්න අනිත් අයට මෙයාව අඳුර ගන්න බැරි වෙන්න මට කවුරුවත් පේන්නේ නැහැ නේ මං අදෘශ්‍යමානද අර පෙට්ටිය මිලට ගන්න සල්ලි හොයා ගන්න ක්‍රමයක් මන් දන්නවා අපිට වෙලාවක් නැහැ අපිට වැඩ තියෙනවා හරි එහෙනම් අපි වෙන වෙලාවක එන්න දැන් තමයි සෙල්ලම පටන් ගන්න හදන්නේ ඔයාට ඕනේ සෙල්ලම් කරන්න නම් එනවා ඔය වෙන්න නෙවෙයිද අහස කඩන් වැටෙනවද කොහෙද මේක නම් විනෝදයි හොඳට බලාගෙන ඉගෙන ගන්න අපි මොකද හිනා වෙන්නේ දැන්වල් ලගන්නවා හොඳ පාඩමක් ඉගෙන ගන්න ඇති බලන්නකෝ මේක දිහා අපි ගිහින් අර පෙට්ටිය අරගමු අලුත් සෙල්ලමක් ගිහින් අර දෙන ගැංගෝටින් වාඩි වෙන්න හරි යා හොඳ කුසන් එකක් නේ මේක එක් බණි කොතලින් නැගිටිනවා බතල ගෙඩියෝ බණින්න එපා මෙන්න සල්ලි මෙන්න එකයි දෙකයි සල්ලි ටික ගාන්න තියෙනවා ඔය පෙට්ටිය රකුසට දෙන්න කලින් අරින්න නම් හිතන්නවත් එපා එහෙම වුණොත් ඔය ඇතුලේ තියෙන කුඩ නිකන් අපරාධේ වාෂ්ප වෙලා විනාශ වෙලා යනවා ස්තුති අපි යමු අයියෝ මං විනාසයි මායි මගේ කටයි අයියෝ
වැටෙන්න නම් එපා. තවත් යව තරහා ගස්සන්න මට බෑ. ඈ? ඔය තියෙන්නේ. ඔයා නම් දක්ෂ එක් ලෝකයා. ස්තුතියි. නෑ. ඔයාට ස්තුතියි. හරි. ඔයාට මං පවරලා ගිය වැඩ ටික කරලා ඉවරද? මේක නම් පුදුමයි. ඇත්තටම ඔයා විශිෂ්ට එක් වඳුරෝ. ඔබට සේවය කරන්න ඕනම වෙලාවක සූදානම්. ඕක නවත්තන්න. මොකක්? අපෝරි. ඔහොම ඉන්නවා. එයා මාව රවට්ටන්න හැදුවනම් ඒක ලොකු මෝඩකමක්. දැන් ඉතින් ඔයාවත් මම ගල්පිලිමයක් කරලා තමයි නවතින්නේ. දැන් අපිට කරන්න තියෙන්නේ රකුසට අඬ ගහලා ලෝකයව බේරගන්න එක. එහෙමනම් අපිට ආයි ෂේම භූමියට යන්න වෙයි. ඒක කරන්න ඕන වෙන්න. මේ ඇහුණද? මම මේ බොන්නේ ආගේ ෂේම භූමියේ තියෙන වතුර. ඔව් මමත් එහෙමයි. හැබැයි මේවයි කිසිම රහක් නැහනේ. මගේ පිළිමයක තුවට තවත් අලුත් පිළිමයක් වඳුරෙක්ගේ අඩුවක් තිබුණා තමයි. ඔව් මගත් කවුරු හරි මගේ වතුර ආයේ හොරගම් කරනවා නේද? කවුරු වුණත් වන්දි ගෙවන්න සිද්ධ වෙයි. හේයි එතකොට මම අපි කතා කරගන්නකම් මේක මෙතනින් තියලා තියමු. කවුද මගේ මායා වතුර ආයේ පානය කළේ? ඔයාලට දරුණු විදියට දඬුවම් විඳින්න සිද්ධ වෙයි. ඔයත් එක ගනුදෙනුවක් කරන්න ඕනි ඉඳලා එහෙම දෙයක් කරේ. ගනුදෙනුවක් මට ගනුදෙනු කරන්න ඕනේ නැහැ. ඒත් අපි ගාව ඔයාට වටින දෙයක් තියෙනවා. එයා විශාල දරුණු කෙනෙක් නේ. එන්නම්. මේ මොකද්ද මේ? මගේ පෙට්ටියක්. එහෙනම් ඉක්මන් කරලා ඒක ආපහු මට දෙනවා. ඒක ආරක්ෂිතව තියලා තියෙන්නේ. ලෝකයා අපිට දුන්න ගමන් ඔයාට ඒ දේ ලැබෙයි. ඒකත් එහෙමද? එහෙනම් ඔයාට ඕන විදියටද වැඩේ සිද්ධ වෙන්නේ? අර බලනවා. ඔයාලගේ යාළුවා තව ටිකකින් ගල් පිළිමයක් වෙන්නයි යන්නේ. ලෝකයා! මගේ කකුල්, මගේ රන්වන් බිල්ලක කකුල්, ඒව ගල් වෙනවා. උදව්! අර පෙට්ටියට දෙන්න. හරි. අපි ඒක ඔයාට දෙන්න. ලෝකයට ඔය කරන දේ නවත්තන්න. ඒක මෙතන නෑ. නෑ? නෑ. එහෙනම් කවදාවත් ඔයාලගේ යාළුවා ආයෙ දැකින ලැබෙන්නේ නෑ. අර ලොකු කැත හාදයා වඳුරව ගල් පිළිමයක් කරනවා. නියමයි. ඒ වැඩි කැතයි හැබැයි. එයාව අල්ලගන්න නම් බැරි වෙයි. හැබැයි ජෙනරල්ට ඕන කරන්නේ ලෝකයාව. මේක අර රකුසගේ පෙට්ටිය නම් අපිට ගනුදෙනුවක් කරන්න පුළුවන්. මේ පෙට්ට ගම වෙනුවට වස්තු ටික. මගේ පස්සේ එනකොට මිලිස්. ඔයා අපේ යාළුවව නිදහස් කරන්න. ටික කාලයක් දෙන්න අපි ඔයාට පෙට්ටිය ගෙනත් දෙන්න. ඇත්තට? අව කාලයද ඉල්ලන්නේ? මට ඔයාලට ඒකට කාලය දෙන්න බෑ. අග්නි ගොළු පෙරිසුයි. පෙට්ටිය යාළ ළඟ. මං ඒක අරගන්නම්. ඔයාලා මෙයාව නවත්තන්න බලන්න. මේ මැට්ටෙන් බැන ගමු. මගේ ආත් මේවත් යල්ලලා. කවුද මේවට වග කියන්නේ? අයියෝ කලබල වෙන්න එපා. ඔයාලා මොනව හරි ගන්න දාවේ, එහෙමත් නැත්නම් මොනව හරි විකුණන්න දාවේ. සාමාන්‍ය පොඩි පෙට්ට ගමක්. අද කාලේ මේවා විකුණන්නත් හරි අමාරුයි. ඒත් හරි. රුපියල් 200ක් දෙන්නම්, ඊට වැඩිය නම් බෑ. හොඳයි. ඔයාට හන්ද 250ක් දෙන්නම්කෝ. මේක අපි විකුණන්නේ නැහැ. විකුණන්න ඕක ඔයාගේ එකක් නෙමෙයිනේ. ඕක මෙහාට දෙනවා අග්නි. යන දෙහාවකට යනවාද? රකුස අපිත් එක්ක ලොකු ගනුදෙනුවකට ඇවිල්ලා ඉන්නේ. ඔයාලව ඉවරයක් කරන්න කලින් කියන්න දෙයක් කැම තියෙනවද? ඕක නවත්තන්න. සද්දේ, ඒක තමයි යාගේ දුර්වලතාවය. හැමෝම එකතු වෙන්න. මේ රක්ෂාව කරද්දී හැමෝම මෙවිත් සද්ද කරන්න. ඕක සද්ද දැසනේ කොට සද්ද. අපි දෙනු. ඕක නවත්තන්න. මෙයා කරද්දන් අපිට පුළුවන්.
තවත් අපේ යාළුවව අපව දෙනවද? ඕන ජයක් දෙන්නම්. තව සද්දනම් කරන්න එපා. මොකද උනේ? රකුසනම් ගියා. ඒත් අපිට ලෝකයව බේරගන්න නම් බැරි වුණා. අපි ගිහින් යාව බේරගමු. මං පෙට්ටිය අරගෙන ආවා. මොකද්ද මේක? මෙයාගේ මායාවන් තිබිලා තියෙන්නේ මේ පෙට්ටිය ඇතුළේනේ. හැබැයි මායාවකට වඩා දියක්. ඒක තමයි මගේ අරමුණ. රකුස මේ පෙට්ටිය ගොඩක් ඉස්සර මගෙන් හොරගම් කරගත්තේ. මගේ වාසනාවට ආපහු එක මට ලැබුණේ. පරීක්ෂා කරලා බලන්න ඕනි. ඔයාලගේ යාළුවෙක් කරදරයක වැටලා කිව්වා නේද? ලෝකයා! රකුසගේ මාලිගාවට අපිව ගෙනියනවද? අයියෝ ඕක සුළු දෙයක් නේ. අයියෙන් අල්ලගන්න. ඒවයි වරයි මගේ. මාවම තමයි අහුවෙන්නේ. අපිට වස්තු ටිකක් අල්ලගන්න පුළුවන්ද කියලා බලමු. හරි, යමු. මොකද ඔච්චර පරක්කු උනේ? කවුද මගේ රාජධානියට ඇතුළු උනේ? මේ කලදේට ඔයාලට දඩුවම් ලැබෙයි. පිටන් සේර මහෝදක වෙනවා. මේ ආලුවනේ දැන් නම් මාව ගල් වෙන්න ළඟයි. බය වෙන්න එපා, එහෙම වෙන්න දෙන්නේ නැහැ. ස්තුතියි. මේ රත්තරන් ඇඟ ගල් වෙයි කියලා මං ගොඩක් බයෙන් හිටියේ. අපි ඉක්මනට මෙහෙන් යමු. ඊට කලින් මෙයාලව නිදහස් කරන්න ඕනේ. බලන්නකො මෙහි තියෙන දේවල්. කවුද මගේ රාජධානියට හොරෙන් ඇතුළු වුනේ? ඒක තමයි මේ නේ නේ අපි මේ බැලුවේ මේ. මේකට ඔයාලට දඬුවමක් ලැබෙනවා. අර තියෙන මගේ පිඟන් ටික සේරම හොදන්න ඕන. ඔයා දැන් මොකද කරන්නේ? මගේ දෛවයේ තියෙන දේ මං කරනවා. උදව් ඕන අයට උදව් කරගෙන මගේ පාඩුවේ වෙනද වගේ මං ජීවත් වෙනවා. ඈ මෙයා එහෙම කියන හින්දා මගේ කකුල් දෙකට තාම හරියට පණාවේ නෑනේ. Thanks for watching! If you enjoy playing with us, be sure to subscribe to our channel.